සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනය කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන ශුද්ධ බයිබල් කොටස එපිසෝඩ් 4:31-32 සියලු තිත්තකමත් කෝපයත් උදහසත් කෝලහලත් අපහසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහ කරනු ලැබේවා. නුඹලා කිනකා කෙරෙහි ගුණවන්තව අනුකම්පායතුව සිට කිසු සංසිතුර දෙවියන් වහන්සේ නුඹලාට කමා උන ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වේයල්ලා. තරුණෙක් පවසමින් සිටියේ ඔහුගේ ජීවිතය දවා දමමින් තිබෙන තිත්තකම සහ කෝපය ගැනයි. අන්තිමේදී කලකිරීමෙන් යුතුව කිව්වේ, මට හැඟෙන්නේ කුරුල්ලෙකුව කෙටි ලනු කැබැල්ලකින් ගැට ගහලා තියෙනවා වගේ මම උගුලක හිර වෙලා කියලායි. මට අවශ්‍යයි නිදහස් වෙන්න, ඒත් ඒක කරගන්න බැරි විදියයි පේන්නේ කියලායි. බොහෝ සෙනකට හැඟෙන්නේ මේ තරුණයා වගේම උගුලක හිර වෙලා ඉන්නවා කියලායි. වසර ගණනාවක් තිස්සේ ඔවුන් පැරණි පුරුදු හැඟීම් හෝ ශාරීරික ඇබ්බැහිවීම් වලින් බැඳී සිට තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේ කිසි කලක ඔවුන් එවැනි දරා ගැනීමක් කළ යුතුයි අදහස් කළේ නැහැ. බන්ධනයෙන් නිදහස් වීමේ පළමු පියවර වන්නේ පිළිගැනීමයි. අප කෙරෙහි දෙවියන් වහන්සේගේ පෞද්ගලික ප්‍රේමය අප පිළිගත යුතුයි. අපේ වාතාවරණය කුමක් වුවත් උන්වහන්සේ අපට ප්‍රේම කරනවා. දෙවන පියවර වන්නේ අපේ ජීවිතයේ සෑම පාපයකටම කමාව දී අපව පවිත්‍ර කරන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටීමයි. අප විසින් අන් අයට කමාව දීමද ප්‍රධාන සාධකයක් වෙනවා. අපට රිදෝ සියල්ලන්ටම කමාව දෙන තුරු අපට කිසිදාක සැබෑ නිදහස අත්විඳින්නට ලැබෙන්නේ නැහැ. තුන්වන පියවර වන්නේ අපේ හැඟීම් සහ දුර්වලතා පිළිබඳව දෙවියන් වහන්සේ ඉදිරි අවංක වීමයි. අපි බලාපොරොත්තු සුන්වීමෙන් පීඩා විඳ තිබෙනවා නම් උන්වහන්සේට ඒ ගැන කියව යුතු වෙනවා. උන්වහන්සේ අපගෙන සලකන අතර උන්වහන්සේට අවශ්‍යයි අපිට යාඥාවෙන් උන්වහන්සේ වෙතට ඕනෑම දෙයක් ගෙන ආ හැකි බව අපි දැනා ගන්නවා දකින්ට. නිදහසීමේ අවසාන පියවර වන්නේ අපගේ තත්ත්වය පිළිබඳව උන්වහන්සේගේ අදහස ලබා ගැනීමට අපට උපකාර කරන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටීමයි. උන්වහන්සේ අපගේ හිතවත්ම මිත්‍රයයි. උන්වහන්සේ අපව රැකබලා ගැනීමට සහ අපගේ ගැඹුරුම අවශ්‍යතා සැපීමට පොරොන්දු වෙනවා. අප කෙරෙහි උන්වහන්සේගේ පෞද්ගලික ප්‍රේමය සහ ක්‍රිස්තුස් වහන්සේ තුළ අප වෙත ඇති කරුණාව හෙළිදරව් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපේ හැඟීම් සහ දුර්වලතා පිළිබඳව ඔබ වහන්සේ ඉදිරියේ අවංක වීමට අපට උපකාර කළ මැනව, අපේ ජීවිතයේ සෑම පාපයකටම කමාව දී අපව පවිත්‍ර කළ මැනව, අපට රිදෝ සියල්ලන්ටම කමාව දීමටද අපට උපකාර කළ මැනව. ආමෙන්.